අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සතුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මීරිගම පදිංචි SAC ධම්මිකා කුමාරි මෙනෙවිය ඇතුළු ඒ පින්වත් පිරිස. අපි ඒ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා
ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව සඳහා පින්වතුනි මා මාතෘකාව ලෙස තෝරාගත්ත ධම්මපද පාළියේ බාල වග්ගයට අයත් විශේෂ ගාථා රත්නය. දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලාණං සංසාරෝ සද්ධම්මං අවිජානතං. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජතුමා මූලික කරගෙන දේශනා කරපු ධර්ම දේශනාව. කොසල් රජතුමා මහා රාජ්‍යයක අධිපති රජේ. රජු කොයිතරම් උසස් කෙනෙක්ද කියලා කිව්වොත් පිංගතුනි රජු සාමාන්‍යයෙන් යම් කටයුත්තකට එළියට ගියත් රියන් ගණනාවක් දුරින් ඇත් සේනාව, අශ්ව සේනාව, රත සේනාව, පාබල සේනාව කියන මේ සේනාවන් වෙන වෙනම ගමන් කරනවා. ඒ තරම් විශේෂ රජේ. රජු මහ පින්වන්තයි. සමහර දිනෙක කොසල් මහ රජු පිළිබඳව බොහොම පහත් ස්වරයකින් සමහරලාට කතා කරනවා රජුගේ මේ රූපකාය පිළිබඳව. නමුත් කොසල් රජු මහ අතිශයම පුණ්‍යවන්තයි. ඒ විතරක් නෙවෙයි රජු අතිශයම ශෝභමානයි. ඒකට හේතුවක් තියෙනවා. කොසල් මහ රජු කියලා කියන්නේ පින්වතුනි සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. සසරේ විශේෂ බෝධියකට පාරමිතා පුරාගෙන එන මහ බෝසත්වරේ. ඒක අපේ පරිවාර ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. කොසල් මහ රජතුමා පින්වතුනි දවසක් තමන්ගේ නගරේ එක්තරා උත්සවයක් දවසක පුණ්ඩරීක නම් සුදු ඇටු පිට නැගලා මහත් රාජ තේජසින් නුවර සැරිසරනවා. රාජ පුරුෂයන් ඉදිරියෙන් යමින් මිනිස්සු හසුරුවමින් රජුට ඒ සැනකෙළිය බලන්න මග හදලා දෙනවා. අදත් එහෙමනේ. විශේෂ බලවත් නායකී පාරක ගමන් කරනකොට කොයිතරම් ආරක්ෂාවක් තියෙනවද? අපි සමහර ලාට දැකලා තියෙනවා විදේශ රටවල්වල ඒ රාජ්‍ය නායකයෝ යම් ගමනක් යනකොට වාහන වලින් වෙනම පිරිසක් යනවා, ගෝණින් වෙන පිරිසක් යනවා. සමහර ලාට අපිට අහන්න ලැබිලා තියෙනවා වෙනත් රටකට යනවා නම් මේ මහ මුහුදින් පවා වෙනම යාත්‍රා ගිහිල්ලා ආරක්ෂාවට ඉන්නවා කියලා. දැන් මේ රජුටත් එහෙමයි. රජු ගමන් කරනකොට විශේෂ ආරක්ෂාවක් තියෙන. මොකද රජුට හිටියා ගොඩක් හතුරු. බොහෝ අවස්ථාවන් වල රජු මරණ උත්සාහ කළ තියෙන මේ හතුරු. හැබැයි කිසිම කෙනෙකුට එහෙම හිතන්නවත් බෑ. ඒ තරම් ආරක්ෂාවක් තියෙනවා. රජු දැන් මෙදා යනකොට සැනකෙළිය දිහා බලගෙන වටපිට බල බල යනවා. යනකොට එක්තරා මහල් නිවාසික එක කාන්තාවක් මේ මහා තේජසක් තියෙන රජු දිහා බලාගෙන ඉන්නවා. මොකද රජු කියන්නේ පින්වතුනි ස්ත්‍රියක් නෙමෙයි පුරුෂයෙක් උනත් එකවරක් දැක්කොතින් ආපෝ හැරි හැරි බලනවා. ඊතරම් මහ තේජසක් තිබුණා. දැන් මේ කාන්තාවත් බලාගෙන ඉන්න රජු දිහා. කාන්තාව ඊටාම ලස්සනයි. මේ රූ උසස් රූපයක් තියෙන මේ ස්ත්‍රිය දිහා බලාගෙන ඉන්නකොට රජුට එකපාරටම ඇව දකින්න ලැබුණා. රජු දැක්ක බව දැනගත්ත ගමන් මේ ස්ත්‍රිය මොකද කළේ? ඒ ජනෙල් කවුළුවෙන් අහකට ගියා. හරියට රජුගේ හිතට දැනුනේ පුර පසළොස්වකදා පෑයූ පුන් සඳක් වැහි වලාකුලකින් වැහිලා ගියා වගේ. රජු එහෙම හිතාගෙන දැන් මාලිගාවට යනවා. ඈ පිළිබඳ විශේෂ ආශාවක් හිතට ආවා. ඒ වෙලාවේ විශ්වාසවන්තක රාජපුරුෂයෙක් ගෙන්නවලා ඔහුට කියනවා ඒ කාන්තාව සස්වාමිකද අස්වාමිකද කියලා බලාගෙන ඉන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ රාජපුරුෂයා තොරතුරු හොයාගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි ඇය සස්වාමිකයි. ඒ කියන්නේ ස්වාමීක් ඉන්නවා. නමුත් දැන් රජුට ඈ කිරිහි උපන් ආශාව ඒ ඇල්ම ඉතින් අහකට ගන්න බෑ. ඒ නිසා ඈ පිළිබඳව හිත හිතම කාලය ගත කරා. රජුට දවසක් හිතිලා අර ස්වාමියව ඉවත් කළොත් ඇය රජු ළඟට ගන්න පුළුවන්. ස්වාමී කින් නිසා ගන්න බෑ. ඒ නිසා රජු ඒ ස්වාමියාට මාලිගාවට එන්න කියලා පණිවිඩයක් යවුවා. දැන් මේ ස්වාමියා හරි දුප්පත්. ස්වාමියා දන්නවා රජු මාව දන්නේ නෑ. මාලවා රජුට කරගන්න සේවයකුත් නෑ.
එනම් මේ කිසිම දෙයක් නැතුව නම් මාව ගෙන්නවන්නේ එහෙනම් ගෙන්නවන්නේ නැති මගේ බිරිඳ නිසා පුරුෂයා ටිකක් බුද්ධිමත් ඉතින් මේ සිතුවිල්ලෙන් පුරුෂයා මේ කාරණාව දැනගෙන මාලිගාවට යනවා ඉතින් මේ පුරුෂයාට රජතුමා කියනවා නුඹ අදපටන් මට මේ මාලිගාවේ සේවය කරන්න ඕන රජුගේ උපායය තමයි ඔහුට වගකීම් බාර දීලා ඒ වගකීම් පැහැරහැරියොත් රාජද්‍රෝහියෙක් ලෙස නම් කරලා මරණයට පත් කරන්නේ එතකොට අර කාන්තාව රජු ළඟට ගන්න පුළුවන්නේ. දැන් මේ පුරුෂයා මේක දන්නවා. පුරුෂයා ඉතින් ඉස්සක් කියනවා කමක් නැහැ මහරජා මම නුඹ වහන්සේට බදු ගෙවන යටත්වැසියෙක් වශයෙන් මම ඉඳගෙන මම මගේ කටයුතු ටික කරගෙන ඉන්නා. මම ඔබ වහන්සේට බදු ගෙවන්නා. නමුත් කියනවා නැහැ මේක රාජ නියෝගයක්. නුඹ මට සේවය කළ යුතුයි. ඉතින් ඒ වෙලාවේ දැන් මේ පුරුෂයාට පවරන හැම වැඩක්ම පුරුෂයා කරනවා. එකක්වත් මගහරින්නේ හැම වැඩක්ම පුරුෂයා කරනවා. ඉතින් රජුගේ උපාය අසාර්ථකයි. රජුට තවදුරට දිවස ගන්න බෑ. ඊළඟට අයිතුමා මොකද කරේ? දවසක් පුරුෂයාට කියනවා හෙට හවස් වෙන්න කලින් නුඹට කටයුත්තක් තියෙනවා කරන්න. ඒ තමයි මෙතනින් යොදුනක් ගිය තැන තියෙන පොකුණ. ඒ පොකුණේ කුමුදුප්පල මලොයි අරුණවති මැටි තියෙනවා. හෙට හවස් වෙන්න කලින් ඕක මට ගෙනල්ලා දෙන්න ඕන. යම් පිටක නුඹ ওই ටික ගෙනල්ලා දුන්නේ නැති වුණොත් නුඹ රාජද්‍රෝහියෙක් ලෙස නම් කරලා මම නුඹ මරණයට පත් කරනවා. පුරුෂයා දන්නවා කුමුදුප්පල මලොයි අරුණුවන් මැටි තියෙන නාග භවණි. මිනිස් ලෝකෙ මේව නැහැ. මේ දෙකම තියෙන නාග භවණි. ඉතින් මම මේ කොහින්ද ලබන්නේ? මරණ බයෙන් බියට පත් වෙච්ච රජු මේ පුරුෂයා රාජ නියෝගයට පිටුපාන්නත් බැරි නිසා රජු කිව් ආකාරයට ගෙදරට ගිහිල්ලා බත් මුලකුත් බැඳගෙන දැන් ඔන ගමනේ පිටත් වුණා. ඉතින් යුදුනත් දුර ගියා. මග දන්න කෙනෙකුගෙන් අහනවා මේ වගේ අසවල් පොකුණක් තියෙනවද? ඕකගෙන තව චුට්ටක් ඉස්සරහට යන්න. තව ටිකක් ඉස්සරහට යනවා ආයෙමත් නැතිලිස අහනවා මේ හරියේ මේ වගේ පොකුණක් තියෙනවද? ඉතින් තව චුට්ටක් ඉස්සරහට කියනකොට ඉතින් ඔහොම යනවා. ටිකක් දුර යනකොට ඔන්න පොකුණ හුණා. දැන් අර පුරුෂයා බත් එක ලිහාගෙන කන්න හදනකොටම මාර්ගයක මිනිසෙක් ආවා. ඔහුගේ මූණ දැක්කමත් හරි වෙහෙස පාටයි. එනිසා මේ පුරුෂයා මොකද කළේ? බත් එකෙන් එක භාගයක් තමන්ට තියාගෙන ඉතුරු භාගය ඔහුට දුන්නා. ඒ භාගිනු කොටසක් අනුභව කරලා එක බත් මිටක් අරගෙන අර පොකුණින මාළුන්ට දැම්මා. දැන් මේ විදිහට කරලා මේ පුරුෂයා මෙනි මෙහිම කියනවා. මම මේ දුගියාට දුන්නු බත්හා එක මිටක් ඉතුරු කරලා එකත් මම මේ ගඟේ ඉන්න මසුන්ට කන්න දුන්නා. මේ ගඟ අසබඩ අරක් ගත්තු නාගේ ගුරුලෙක් ඉන්නවනම් අනේ මම මේ කියන එක අසත්වා. කොසල් රජුමා මරවණු කැමැතිව කුමුදු මලුයි අරුණවන් මැටි ගෙනෙන්න මට අණ කළා. මම කන්නට ගෙනා බත් ටිකෙන් ටිකක් මගේ කුට දුන්නා. ඒකෙන් ආනිසංස 1000ක් තියෙන ජීවිත 1000ක් ආනිසංස තියෙනවා. අනිත් කොටසක් මසුන්ට දුන්නා. ඒකෙන් ජීවිත 100ක් ආනිසංස තියෙනවා. සිල්පද නැති කෙනෙකුට ආහාර ටිකක් දුන්නොත් ජීවිත 1000ක් ආනිසංස තියෙනවා. තිරිසන්ගත සතෙකුට ආහාරයක් දුන්නොත් ජීවිත 100ක් ආනිසංස තියෙනවා. ඉතින් මේ පුරුෂයා කියනවා ඔබ වහන්සේලා මගේ මේ පින් අනුමෝදන් කරගෙන මට පුළුවන් නම් මේ දෙක ගෙනල්ලා දෙන්න. දැන් මිනිමේ කතාව මෙතන හිටපු එක නාගයෙකුට ඇහෙනවා. එහි අරගත් එක නාගයෙකුට ඇහෙනවා. තුන් වතාවක් උස් හඬින් හඬ නගා කියපු මේ හඬ අහලා මහලුවෙකුගේ මේෂයක් මවාගෙන ඔහු ළඟට ඇවිල්ලා ඔහුගේ මේ කතාව අහනවා. ඉතින් මේ මහල්ල කියනවා හොඳයි මම ඔක ගෙනල්ලා දුන්නොත් මට ඔයි පින් දෙනවද? දෙන්නම් කියනවා. ඉතින් ඒ වෙලාවේ නාගයා නාග භවනට ගිහිල්ලා දැන් මේ දෙක ගෙනල්ලා ඔහුට දීලා අර ඔහු දෙන පිනුත් අනුමෝදන් කරගත්තා. රජතුමා මාලිගාවේ ඉඳගෙන හිතනවා මිනිස්සු කියන්නේ උපාය දන්න නුවණැත්තෝ. නුවණැත්තෝ උපාය දන්නවා. මේ මිනිස්සයා මොනවා හරි උපායකින් ওই දෙක ගිනාවොත් රජු හිතනවා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නේ. දැන් රජුට ඕන මොකද්ද? කුමුදුප්පල මලුත් ඕනේ, අරුණවන් මැටිත් ඕනේ. රජුට ඕන මොකද්ද?
මේ පුරුෂයා මරන්න. මරලා බිරිඳ අයිති කරගන්න. ඉතින් ඒ වෙලාවේ රජු හිතනවා මොහු මේ දෙක ගෙනාවොත් රජුගේ අවිප්‍රාය ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා රජතුමා දොරටු පාලකයා ලවා වේලපහම නගරේ දොරටුව වහනවා. ඇතුළු නගරේ පිටත නගරේ කියලා නගර දෙකක් තියෙනවා. ඉතින් මේ ඇතුළත නගරේ දොරටුව වහනවා. ඒ ඇතුළත නගරයට තමයි පින්වතුනි අන්තපුරේ කියලා කියන්නේ. අන්තපුරේ කියන්නේ ඇතුළත නගරේ. රජු ඉන්නේ ඒකේ. ඉතින් වේලාසන දොරටුව වහනවා. දැන් අර පුරුෂයා රජු කියූ වෙලාවට කලින් දැන් අර දෙකත් අරගෙන එනවා. එනකොට නගරේ දොර වහලා ඒ නිසා දොරටු පාලකයාට කියනවා මේක රජුගේ පණිවිඩයක් ඒ නිසා දොර හරි දොරටු පාලකයා කියනවා මිත්‍රයේ සමා වෙන්න රජු දොර වහලා යතුර මාලිගාවට අරන් ගියා අපලඟ යතුරක් නෑ අපට අරන් අරිණ විදියකුත් නෑ ඉතින් ඒ වෙලාවේ දැන් මේ පුරුෂයා දැනගත්තා රජු තමන්ව කොහොමත් මරනවා රජු තමන්ව කොහොමත් මරනවා ඉතින් මේකට කේන්ති ගියපො මේ මිනිස්යා මොකද කළේ මැටි ටික බිම දාලා මල්ටිකේ උඩට දාලා ඒ මත නැගලා මහා අයියෙන් හඬ නගා පිටත නගරේ ඉන්න වැසියන්ට කෑ ගහලා කියනවා තමන්ට වෙච්ච අසාධාරණිය රජු මට මෙහිම අණක් කළා මම ඒ අණ අකුරටම පිළිපැද්දා මම දැන් මේ ගෙනල්ලා තියෙන්නේ මේක නමුත් රජු අද කල් තියාම දොරටු වහලා රජුට ඕන නිර්පරාදී මාව මරන්න මාව මැරුවොත් නුඹලා දැනගන්න රජු මාව මරන්නේ හේතුවක් නැතුව දැන් මෙනි මෙහිම කියලා මේ පුරුෂයා යන්න ගියා. ඉතින් ඒ වෙලාවේ රාත්‍රී කාලේ ලැබුණාම රජු දැන් එළි වෙනකම් බලන් ඉන්නවා අර පුරුෂයා මරන්න. දැන් මේ විදිහට හිත හිත ඉන්නකොට රජුට කිසි දවසක නැති ආකාරයකට එදා රාත්‍රිය අති දීර්ඝ රාත්‍රියක් ලෙස දැනුනි. අති දීර්ඝ රාත්‍රියක් ලෙස දැනුනි. ඇයි දැන් තමන් විශේෂ බලාපොරොත්තුවක් හිතේ දරාගෙන තමයි දැන් රජු ඉන්නේ. ඒ නිසා රජුට දැන් ඉන්දියන්නෙත් නේ අර ස්ත්‍රියමයි මතක් වෙන්නේ. කොයි වෙලාවෙද ඒ ස්ත්‍රිය තමන් ළඟට ගන්න මේ වගේ සිතුවිලි දාමයක් එක්ක ඉන්නේ. මෙහිම ඉන්න ගමන් එක පාර්ටම රජතුමාට මහරෑ මහා හයියෙන් හඬක් ඇහෙනවා. ඒ මහා ഘോഷාවක් එක අකුරු හතරක් ඇහුණ රජුට. මොකද අකුරු හතර දූ ස න සෝ කියලා අකුරු හතරක් ඇහුණා. රජු මේ හඬ අහලා එකපාරටම බය වුණා. රජතුමා එළියූ ගමන්ම අමාත්‍ය මණ්ඩලෙ කැඳවලා මේ කාරණා මතක් කළා. බමුණන්ව ගෙන්නවලා මේ කාරණාවට හේතු ඇහු. හැබැයි පින්වතුනි ඒ බමුණු මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මේක උනේ කොහොමද මේක මොකද්ද හේතුව මේකට මොකද්ද කරන්න ඕන පිළියම මේ මොනවද දන්නේ නැහැ බමුණෝ. බමුණෙක් දන්නවා. හැබැයි බමුණු කිව්වොත් මහරජා ඔය කාරණාව පිළිබඳ අපට හිම අදහසක් නැහැ. ඔය කාරණාව පිළිබඳ අපට ඊතරම් දැනුමක් නැහැ කියලා. ඉතින් රජු මොකද කරන්නේ? ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා ඔවුන්ව එලවනවා. ඉතින් ඊට පස්සේදි වෙන්නේ ඔවුන්ට ලැබෙන වැටුප රජුගෙන් ලැබෙන වරප්‍රසාද නැති වෙනවා. ඒ නිසා ඔවුන් කියනවා මහරජා මේක අති භයානක හඬවල් හතරක්. මහරජා නරකක් මිසක් හොඳක් නම් නෙවෙයි ඕකින් වෙන්නේ. මහරජ මේකේ ලක්ෂණ අනුව ඔබතුමාටත් ඔබතුමාගේ බහරයාවටත් විශාල භයානක අනතුරක් ජීවිත අවදානමක් තියෙනවා කියලා මෙන්න මේ වගේ රජතුමාව බය කළා. බියට පත් වෙච්ච රජතුමා අහනවා මොකද ඉතින් මේකට කරන්න තියෙන පිළියම? ඉතින් කියනවා මහරජ බියට පත් වෙන අපට මේක වළක්වගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මහරජ අපට යාගයක් කරන්න ඕන. ඇතුන් අශ්වයන් ගොනුන් එළුවන් කුකුලන් ඌරන් ඉවිතරක් නෙමෙයි පිරිමි දරුවන් සහ ගැහැණු දරුවන් මේ හැම වර්ගයකින්ම එක වර්ගයකින් 100 බැගි අපිට මේ යාගයට ඕන. යාගය කියලා කියන්නේ මේ ඔක්කොම මරන්න ඕන මරලා ගිනි දාලා පුච්චන්න ඕන. මේකට කියන සබ්බසත යාගය කියලා කියනවා. සියල්ල 100 බැගින් කරන යාගය. සබ්බ සත යාගය. දැන් මෙනි මේ විදියට ඔවුන්ට යාගයට අවශ්‍ය කරන දේවල් ඔවුන් කිව්වම දැන් රජු ඒ ටික ඔක්කොම සූදානම් කරනවා. දැන් රජුට කිව්වේ 100 ගේන්න කියලා. රජු කරේ මොකද්ද?
සීයක් නේ 500 බැගින් ගේන්න කියලා කිව්වා. දැන් තිරිසන් සත්තු ගෙනාපු එකට වඩා භයානකම දේ තමයි පිරිමි දරුවෝ සහ ගැහැණු දරුවෝ ගෙනාපු එක. ඉතින් ඔවුන්ගේ දෙමව්පිය ඇවිල්ලා මාලිගා වටේටම කෑ ගහනවා. ඉතින් ඔය හඬ මල්ලිකා දේවියට ඇහෙනවා. මල්ලිකා දේවිය ඇවිල්ලා රජුගේ මේ කාරණා විමසනවා. එතකොට තමයි මල්ලිකා දේවියට මේකට හේතුව දක්වන්නේ. ඉතින් ඒ වෙලාවේ මල්ලිකා දේවිය කතාව අහලා රජුට දුස් කියනවා. මහරජ තවත් කෙනෙකුගේ මරණයකින් තවත් කෙනෙකුට ජීවිතයක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. දැන් රජුගේ බය තමයි තමන්ගේ ජීවිතයට වෙන හානිය. මොකද බමුණන් බය කරේ එහෙම කියලානේ. ඒ නිසා අහනවා මහරජ කෙනෙක්ගේ මරණයකින් තවත් කෙනෙකුට ජීවිතයක් දෙන්න පුළුවන්ද? කොහොමද ඒක වෙන්නේ? ඔය මෝඩ බමුණන්ගේ කීම් අහලා මිනිසුන්ට දුක් දෙන එකේ මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? මහරජ අසවල් විහාරේ මේ තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨ ශාන්තිනායකෝ අමාමේනී ලෝතුරා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ සියල්ල දන්න කෙනි. උන්වහන්සේ ප්‍රඥාවෙන් අධික කෙනි. මහරජ අපි උන්වහන්සේට මේ කාරණාව දිල මතක් කරමු. මතක් කරලා මේකට හේතු අහලා අපි පිළියම් කරමු. මල්ලිකා දේවියගේ කීම අහලා රජු දැන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන යනවා. බියටපත් වෙච්ච රජතුමා භාග්‍යතුන් වහන්සේට කිසිවක් ප්‍රකාශ නොකර ඉඳෙද්දි මල්ලිකා දේවිය තමන්ට අහන්න ලැබුණු කතාව කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ කතාව අහලා කියනවා මහරජ මේක නුඹටවත් මල්ලිකා දේවියටවත් නුඹගේ රාජ්‍යයටවත් වෙන අනතුරක පෙරනිමිත්තක් නෙවෙයි මේ. මහරජ මේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ හිටපු සිටු පුත්‍ර හතර දිනේ අද ලෝහකුඹ නිරේ දුක් විඳිනවා. ඒ දුක් විඳින නිරිසත්යන් හතර දිනකගේ හඬවල් හතරකෝ යැහිලා තියෙන්නේ. එහෙම කෙටියෙන් කිව්වම රජුට කළ භාග්‍යවතුන් වහන්සේට කරපු ආරාධනාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ සම්පූර්ණ කතාව කියනවා. මහරජ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ කාලේ හිටියස් ධනවත් සිටු පුත්‍ර හතර දෙනි. මහරජ මේ හතර දෙනාටම එක්කෙනෙකුට 40 කෝටියක් කහවණු බැගින් හතර දෙනාටම ධනෙ තිබුණා. හැබැයි ඒ කිසිම කෙනෙක් ලැබිච්ච මනුෂ්‍ය භවයේ තේරුම් අරගෙන මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ තේරුම් අරගෙන සද්ධර්ම ශ්‍රවණෙහි වටිනාකම දැනගෙන එහෙම කටයුතු කරපු පිරිසක් නෙමේ. ඒ හතර දෙනාම පංචකාමී පිනවගෙන මෙලව පරලෝ පිළිබඳ විශ්වාසයක් නොතබා දස වස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යට වෙලා මෝහයෙන් බලවත් වෙලා ජීවත් වෙච්ච හතර දෙනේ. එනිසයි හතර දෙනාට සසර පිළිබඳවත් ලැබිච්ච ජීවිතයේ වටිනාකම පිළිබඳවත් කිසිම අවබෝධයක් නැහැ. බුද්ධෝත්පාද කාලයේ පිළිබඳවත් කිසිම අවබෝධයක් නැහැ. බලන පිංගුතුනි අදත් ඕන තරම් ඔහුමයි ඉන්නවනේ. ලැබිච්ච මනුෂ ජීවිතේ වටිනාකම තේරුම් කරගන්න නැතුව ලැබිච්ච ජීවිතින් අපි මොකද්ද කරන්න ඕන කියන කාරණාව හරියට තේරුම් කරගන්න නැතුව පවට හිත යොමාගෙන අකුසලයට හිත බර කරගෙන දස කුසල කර්මපතයන් පිළිබඳ කිසිම නැඹුරු බවක් නැතුව දස අකුසල කර්මපතයන් වලටම නැඹුරු වෙලා ජීවිතේ ගත කරන කී දෙනෙක් නම් පින්ඔතින අපේ සමාජයේ ඉන්නවද? මෙලෝ පරලෝ පිළිබඳ විශ්වාසයක් නැහැ. පෙර ජීවිත පිළිබඳ, පසු ජීවිත පිළිබඳ, පව්කලොත් පව් වෙනවා, මේ කිසි දෙයක් පිළිබඳ පින්ඔතුනි විශ්වාසයක් නැහැ. මොකද මේ විශ්වාසයක් තියනවා කියලා කියන්නේ. පින්ඔතින් මේ එක කාරණාවක්වත් අපේ ප්‍රත්‍යක්ෂ ඥාණයට වටහා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මොකද ඒ දේවල් ප්‍රත්‍යක්ෂ ඥාණයට වටහා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබපු කෙනා උත්තමෙන් වහන්සේ නමකට පමණයි. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ පිංගුතුනි මේ තරම් විශේෂ වෙන්නේ. මේ සසරේ ඇවිදින එක සත්‍යේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. නමුත් විශේෂත්වයක් තමයි ඒ සත්‍යය බලවත් වීරියක් වඩනවා. අධික වීරියක් වඩන කෙනෙක්. අවම වීරියවන්ත උත්තමයා සාරාසංකේ කල්පලක්ෂයක් පාරමිතා පුරනවා. එහෙම පාරමී ධර්ම පුරලා තමයි පින්වුතුනි මේ බුද්ධ රාජ්‍ය ළඟා කරගන්නේ. ඒ උත්තමෙන් වහන්සේට තිබෙන ගුණ
අසීමිතයි. මේ ලෝකයේ අතිශයින්ම උසස්ම ප්‍රඥාව තියෙන භාගතුන් වහන්සේට උන්වහන්සේ අභිභවනය කරන්න මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. උන්වහන්සේගේ ළඟට එන කාටවත් බැහැ. උන්වහන්සේගේ කිසිම ගුණයකට පින් උතුරි මේ ලෝකේ කාටවත් සමාන වෙන්න බැහැ. භාගතුන් වහන්සේ අතිවිශේෂයි. අපේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ කතාවේ තියෙනවා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහිගෙයි නික්මිලා පෘථග්ජනව ගිහිගෙයි නික්මිලා මේ සසරේ දුකෙන් මිදෙන මඟ හොයාගෙන එනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කාශ්‍යපයන් වහන්සේගේ එළඹීම දැකලා උන්වහන්සේ වඩින මඟ එක ගසක් මුලට වෙලා වැඩ ඉන්නවා. කසාවත් දරපු පිප්පලි මානවකයා තාම බුදුන් සරණ ගිහිල්ලා නැහැ. භාග්‍යවතුන් වහන්සේව දන්නේත් නැහැ. එහෙම එනකොට උන්වහන්සේ දුරදීම දකිනවා ෂඩ්වර්ණ රශ්මි මාලාවන් බබලවාගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණියන්ගේ ශෝභමාන වෙච්ච කයක් තියෙන ස්වර්ණ වර්ණයෙන් බබලන භාග්‍යවතුන් වහන්සේ දැකලා දැකපු තැනම දෙදෙන බිම නමාගෙන අත් දෙක එකට එකතු කරගෙන වන්දනා කරගෙන පිඟුතුනි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙනවා. ඒ ජීවිතේ පළමු වරටයි භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනීය දැක්කේ. භාග්‍යවතුන් වහන්සේව දැකලා භාග්‍යවතුන් වහන්සේගේ ළඟ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයන් අල්ලාගෙන උන්වහන්සේගේ පාදයන් සිඹිමින් උන්වහන්සේගේ මුළු පාදයන්ම සම්භාහණය කරමින් වන්දනා කරගෙන කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ මම ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කාශ්‍යප මහරහතන් වහන්සේ තාම බුදුන් සරණ ගිහිල්ලවත් මගපල ලබලවත් නේ තාම් පෘතග්ජනයි. පෘතග්ජන භාවයෙන් ඉන්න මේ කාශ්‍යප හාමුදුරුවන්ගේ ළඟ කොයිතරම් ගුණයක් තියෙනවද කියලා කිව්වොත් කාශ්‍යප හාමුදුරුව ඔය ගෞරවය බැරි වෙලාවක්වත් මහ මුහුදට දැක්වනා. රත් වෙච්ච යකඩයකට වතුර බින්දුවක් වැටුනම ඒ යකඩේ වියලෙන් යම්සේද ආන්න ඒ වගේ මහ මොහොද ජලයේ හිඳිල යනවලු. මේ මහ පොළොවට ওই ගෞරවේ දැක්වනං කපුටි වේලිච්ච පිටිගුලියකට තුඩකින් ඇන්නව කෑලිවලට කුඩු වෙලා යන යම්සේද ආන්න ඒ වගේ මේ මහ පොළොව කෑලිවලට කුඩු වෙලා යනවලු. ඒ තරම් ගුණයක් සාරිපුත්ත හාමුදුරන්ගේ ළඟ තියෙනවා. දැන් අන්‍ය ශාස්ත්‍රුවරයෙකුට භාගතුන් වහන්සේ නෙමෙයි අන්‍ය ශාස්ත්‍රුවරයෙකුට ওই ගෞරවය දැක්වුවා නම් ඒ අන්‍ය ශාස්ත්‍රුවරයාගේ හිස කඳින් වෙන් වෙනවලු. ඒ ගුණය දරා ගන්න බැරුව. නමුත් ලෝතුරා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මයන් අල්ලාගෙන සිඹිමින් භාග්‍යතුන් වහන්සේට වැඳ කියලා භාග්‍යතුන් වහන්සේගේ සරණ ගියා කියලා කාශ්‍යප හාමුදුරන්ට ඒ තරම් මහා ආනුභාවයක් බලයක් තිබුණට භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ ළඟ කාශ්‍යප හාමුදුරන්ගේ ගුණයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශරීර රෝම කූපයක්වත් සෙලවුණේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ඊට වඩා අධිකයි කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ එතන කියනවා මේ කාශ්‍යප හාමුදුරන්ගේ පැත්තකින් තියන්න. කාශ්‍යප හාමුදුරු නෙවෙයි මේ කාශ්‍යප හාමුදුරුවන්ගේ වගේ ගුණ තියෙන සිය දෙනෙක් ආවා. දහස් දෙනෙක් ආවා. ලක්ෂයක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළත් භාග්‍යවතුන් වහන්සේගේ පාංශුකූල චීවරේ එක නූල් පොටක්වත් හෙලවෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ තරම් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අධිකයි. එතකොට හිතන්න මේ ශාසනේ තෙවෙනි ශ්‍රාවක භාවයට පත්වෙච්ච ඒ මහ උත්තමෙන් වහන්සේගේ ගුණය හමුවේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ගුණේ කොයිතරම් තැනක තිබුණද කියලා කියනවා නම් හිතන්න භාග්‍යවතුන් වහන්සේගේ ගුණේ කොයිතරම් නම් උසස්ද කියලා. ඇයි තරම් ශ්‍රේෂ්ඨ වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ තරම් විශේෂයි. භාග්‍යවතුන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන අති දුර්ලභව. නමුත් ඒක තේරුම් කරගන්න බැරුව ඒක වටහා ගන්න බැරුව පිඟුතුනි මේ සසර ගමන දික් කරගෙන සසරය අති විශාල දුකක් උරුම කරගන්න තමන්ගේ මේ ලැබිච්ච දුර්ලභ වටින මනුෂ්‍ය භාවය පිංගුතුනි නිරපරාධ අකුසලයට බර කරගෙන කැප වෙන ජීවිත නම් කොච්චර නම් තියෙනවද?
ධර්මයේ හමු වෙලා තාරියට අභියෝගත් කරනවා සමහර වෙලාවට මේ සසරට කර්ම වලට අද කාලේ බලන සමහර දිනේ පිටුතුරි බුදුරජාන් වහන්සේට අභියෝග කරනවා ධර්මයට අභියෝග කරනවා මහා සංඝරත්නයට අභියෝග කරනවා අපි ඔක්කොම පැත්තකින් දෙන බාගතුන් වහන්සේට අභියෝග කරනවා කියන්නේ කර්ම වලට අභියෝග කරනවා මම නම් ওই නැවතු උපදීම පිළිගන්නේ නේ ඕ බොරු කතා සුගති දුගති කියලා එකක් නැහැ අපායවල් දිවි ලෝකවල් කියලා එකක් නැහැ මේ පීම්පව් කියලා එවනේ මිනිස් හදාගත්තේ ඒවා මේ තමන්ගේ කර්ම වලට අභියෝග කරන්නේ තමන්ගේ සසරට අභියෝග කරන්නේ නමුත් ඒ අඥාන ඔවුන්ගේ හිතට හැඟෙන්නේ අපි මේ බුදුහාමුදුරන්ට අභියෝග කරන අපි මේ බුදුදහමට අභියෝග කරනවා කියලා නමුත් පින්වතුනි ඒකකටවත් භාගතුන් හංසේවත් භාග්‍යතුන් හංසීගීම සරණ ගියපු ශ්‍රාවක සංඝරත්නියවත් කවදාවත් සැලෙන්නේත් නැ කනගාටු වෙන්නේත් නැ ඇති කරගන්නව නම් කනගාටුවක් ඇති කරගන්නේ එහෙම අභියෝග කරන පිරිස ගැන පමණයි මොකද දන්නවා සසරේ තව කොච්චර කාලයක් මේ මිනිසුන්ට දුක විඳින්න වෙනවද කියලා පංචකාමියට නැවරු වෙලා පංචකාමී පිනවන්න විවිධ හේතු හදාගෙන අකුසලියට බර වෙලා අකුසල් කරමින් ජීවිතය ගත කරන සමහර දෙනි හරියට මීපෙනි බොන වගේ තමයි පින්වතුනි අකුසලට බර වෙලා ජීවත් වෙන්නේ නමුත් කල්පනා කරලා බලන්න තමන්ට තමන්ම කරන අකුසල කර්ම තමන්ට විපාක දෙන පටන් ගත්තම එදාට තමයි තමන්ට තේරෙන්නේ අනේ මම මොකද්ද මේ ජීවිතේ කරගත්තේ කියලා එදාට පිහිට වෙන්නේ පින්වතුනි කවුරුවත් නැහැ පින්වතුනි හිතන්න දරුණු ලෙඩක් හැදිලා දුක් විඳිනවා විවිධ දුක්ඛම් කටළු හමුවේ පීඩා විඳින්මින් ජීවත් වෙන මිනිසු ඉන්නවා මොකද හේතුව වෙන කවුරුවත් කරපු එකක්වත් තවත් කෙනෙක් කරපු එකක් නෙමෙයි තමන් විසින්ම සසරේ කරගත්තු දෙයක් තමන් මේ විඳිනවා හැබැයි කර්මයේ කරන දවසේ ඔක තේරෙන්නේ නැහැ අඥානයට කර්මයේ විඳින දවසේ ඔක තේරෙන්නේ නැහැ ඒක තමයි බාලයාගේ හැටි භාගතුන් හන්සේ අන්න ඒ නිසා තමයි ඔය බාලයා උපමා කරලා තියෙන්නේ ජාත්‍යන්දයට. මොකද ජාත්‍යන්දයා උපදීන් අන්දකෙනා නොදන්න පාරකට ගිහිල්ලා දැම්මොත් අත්උදව්වට කවුරුවත් නැතුව මේ මිනිසයා ඒ පාරේ ගමනක් යන පටන් ගත්තොත් වැඩිපුර මගට වඩා යන්නේ නොමග. බාලයාත් ඒ වගේ. බාලයා අඥාන කෙනා මේ සසර පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න නැතුව පව් කරගෙන මේ සසරේ එහා මෙහා ඇවිදිනවා පින් කරගන්නේ නැ පවෙන් මිදෙන්නේ නැ මේක තමයි හැටි ඒ ගැන හිතලා පින් උතේ අපි දුක්ුණාට ඇති වැඩක් නැ මොකද ඒක තීරුම් කරගන්නත් විශේෂ පිනක් ඕන පින් කරගන්න සිල් රකින්න හැකියාව කොච්චර තියනයි ඉන්නවද සමානට හේතුවක් නැතුව පව් කරනවා හේතුවක් නැතු කියන පව් කරන හේතුව ඕනවා කියලා අදහස නෙමෙයි මම කියන්නේ නමුත් පින් උතුනි අඥාන කෙනා පවගෙන කිසිම අදහසක් නැතුව බියක් නැතුව පව කරගන්නවා. නමුත් කවුරුවත් නෙවෙයි ගෙවන්නේ තමන්ම තමයි. තමන්ටම තමයි ඒක ගෙවන්න වෙන්නේ. ගෙවනකොට තමයි තමන් දුක් විඳින්නේ. දැන් මේ හතර දෙනාටත් 40 කෝටියක් එක්කෙනෙකුට ධනෙ තියෙනවා. උන් දවසක් කතා වෙනවා හතර දෙනාත් එක්ක. අපි ළඟ ගොඩක් ධනෙ තියෙනවා. දැන් මේවා මරුණම අරගෙන යන්නෙත් නෑ. ඉතින් කාටවත් අයිති වෙන්න දෙන්න ඕනෙත් නෑ. අපි මේක සතුටු වෙමු. හතර දෙනාත් එක මොකද කළේ? අර 40 කෝටියක් ධනිය වියදම් කරගෙන එකෙක්ිනා උන සතුටු වෙන යෝජනා ගෙනාවා. හතර දෙනා යෝජනා හතරක් ගෙනා උන එක්කෙනෙක් යෝජනාවක් ගෙනාවා අපි ධනී කැමති ස්ත්‍රීන්ව ගෙන්වාගෙන. අපි ස්ත්‍රීන් එක්ක සතුටු වෙලා සුරාපානය කරගෙන ගී කියාගෙන නටාගෙන රාගයෙන් මත් වෙලා අපි සතුටු වෙමු. උන යෝජනාවට ඔක්කොම කැමති වුණා. හතර දෙනත් එක මොකද කළේ? 40 කෝටියක් ධනී වේදම් කරලා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ නම් පිහිටන්න භූමිය තියාගෙන ඒ බුද්ධ භූමිය තියාගෙන පිහිටන්න තැනක් තියාගෙන රැකවරණයට තැනක් තියාගෙන හතර දිනත් එක පිංඔතුණි කිසිම කුසලයක් වඩා ගන්න නැතුව පව් කරගෙනම තමන්ගේ ජීවිතය ගත කළා අන්තිමට මරණයටපත් වුණා මරණයටපත් වෙච්ච මේ හතර දිනා ගිහි ලිපදුනා කොහෙද අවීචි මහා නිරේ එක බුද්ධාන්තරයක් අවීචේ පැහිලා බුද්ධාන්තරයකට පස්සේදී අවීචි මිදුණා අවීචි කියන්නේ නිරේ අතර තියෙන භයානකම නිරේ සංජීවය කාලසූත්‍රයේ සංඝහතේ රෞරවය මහා රෞරවේ තාපය මහා තාපය අවීචි කියලා
පිඟුතුනි මේ මහ භයානක නිරියන් අටක් තියෙනවා. එකෙන් භයානකම නිරියට තමයි ගියේ. ඒක අන්තර කල්පයක් අවශ්‍ය තියෙනවා. ඉතින් මෙන්න මේ නිරේ එක බුද්ධාන්තරයක් හිටියා. බුද්ධාන්තරයකට පස්සේදී මේ හතර දෙනා ගොඩට ආවා. හැබැයි ආවේ අවීචයෙන් මිසක් නිරේෙන් නන් නෙවෙයි. අවීචයෙන් ගොඩට ඇවිල්ලා ගිහිල්ලා වැටුණ අනු නිරියකට. ඒ තමයි ලෝහ කුඹු කින නිරේ. මේ ලෝහ කුඹු නිරේ පිංගුතුනි මේ හතර දෙනාත් එකම දැවෙනවා. මොකද මේ ලෝහ කුඹු කියන්නේ? මේක කලයක්, යකඩ කලයක්. මේක ඇතුලේ තියෙනවා යකඩ උණු වෙලා ගලන නදියක්. මේකට වැටුනම දැන් අපි සාමාන්‍ය උස තැනක ඉඳලා ජලයකට පයින්කොට ජලය යට යනවා. අන්න ඒ වගේ මේ කලයට වැටුනම මේ නිරයට වැටුනම මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු 30000ක් යට යනවා. අවුරුදු 30000ක් උඩ එනවා. මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු 60000ක් දුක් විඳිනවා. දැන් මේ 60000ක් දුක් විඳලා මේ හතර දිනාම අර යකඩ උණු වෙලා ගලන මේ නදියේ මේ ජලයේ වර්ෂ මනුෂ්‍ය වර්ෂ 60000ක් උඩ යට ගිහිල්ලා ඔන 60000කට පස්සේ අවුරුදු 60000කට පස්සේ උඩට එනවා. එනකොට මේ හතර දිනාට හිතනවා තමන් විඳින දුක පිළිබඳ ගාත හතරක් කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ රජුගෙන් අහනවා මහරජුනි උඹට පළවෙනියට ඇහුණු ශබ්දය මොකද්ද? ස්වාමිනී දූ කියලා අකුරක් ඇහුණා කිව්වා. ඉතින් එලා කියන මහරජා ඒ ආව නිර්සත්‍යයා ඔයාවේ ගාතාවක් කියන්නේ. මහරජුනි උඹට ඇහුනේ එක අකුරයි. ඒ කියන්නේ ඒ නිර්සත්‍යයට කියාගන්න පුළුවන් උනේ කියන්නේ හිතේ තියාගෙන ආපු ගාතාවෙන් එක අකුරයි. මොකද අකුර දූ. මහරජා මං කියලා දෙන්නම්. ඔහු කියන්නාවේ මොකද්ද කියලා. මහරජා ඔහු කියන්නාවේ දුජීවිතං අජුහම්හ යේ සන්තෝ න දදම්හසි විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්ම අත්තනෝ. මහරජ ඇත්තටම ඔහු කියන්නාවේ ඔන්නෝක. නමුත් මහරජ ඔහුට කියා ගන්න පුළුවන් උනේ ඔකය පළවෙනි අකුර විතරයි. මොකද ඒකේ තේරුම? පිහිටන්න තැනක් තියාගෙන දෙන්නයි හිටියා පිළිගන්නයි හිටියා දන් දෙන්න පුළුවන්කම තිබුණා. 40 කෝටියක් දන් තිබුණා අපි එක්කෙනෙකුට. එහෙම තියාගෙන අපි පිහිටන්න තැනක් හදාගන්නේ නැතුව අපි මේ සසරට ඇදගෙන වැටුණා. ඒකයි ඒකේ තේරුම. ඊළඟ අහන මහරජ දෙවෙනි අකුර මොකක්ද? ස්වාමිනිස තිගින මහරජ එයාවේ තවත් තිරසන් නිර්සක්ති. දෙවෙනි කෙනා කියන්නේ හිතේ තියන් ආව තවත් ගාතාව. නමුත් ඔහුටත් කියාගන්න පුළුවන් උනේ එක අකුරයි. ඒ අකුර තමයි මහරජු නුඹට යහුනේ. මොකද ඔහු කියන්නේ හිතේ තියන් ආවේ සට්ටි වස්ස සහස්සානේ පරිපුන්නානි සබ්බසෝ නිරේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති. මහරජ ඔහු කියන්නේ හිතේ තියන් ආවා ඔන්නෝයි ගාතාව. හැමාතිම අවුරුදු 60000 අඩුපාඩුවක් නැතුව අපි මේ ලෝහ කුඹු නිරේ පැහැෙනවා. අපේ මේ දුකේ කෙලවර කවදාද කියලායි ඔහු කියන්නාවේ. ඊළඟට භාග්‍යතුන් හස්සේ කියනවා ඊළඟට කියන්නේ හිතේ තියාගෙන ආවේ අනිත් කෙනා තවත් ගාතාවක්. නමුත් මහරජහුට ඇහුනේ ඔබට ඇහුනේ ඕ කිය කියාගෙන හිතාගෙන ආපු ගාතාවේ පළවෙනි අකුරේ නෑ. නමුත් ඔහු කියන්නේ හිතේ තියමුනේ ඔහුගේ හිතේ තිබුනේ නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පතිදිස්සති තදාහි පකතම් පාපං මම තුයි හංච මාරිස. මොනක තමයි කියන්නේ හිතේ තියන් ආවේ? හතරවෙනි කෙනත් කියන්නේ හිතේ තියන් ආවේ ගාතාවේ පළවෙනි අකුර තමයි ඔහුගේ මුවින් පිට උනේ. ඔහු කියන්නේ හිතේ තියන් ආවේ සෝහං නූණ ඊතෝ ගන්්වා යෝනිං ලද්ධාන මානුසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහු. මහරජ ඔහු කියන්නේ හිතේ තියන් ආවේ ඔන්නෝයි ගාතාව. මම මේන් මිදිලා මනුෂ්‍ය භවයකට යනවා. ඒ මනුෂ්‍ය භවයට මම ගියාම මම දිවාරෑ විහෙස වෙලා දන් දෙනවා, සිල් රකින්නවා. ආයෙනම් කවදාවත් සංසාරේ මේ දුගතියට නම් වැටෙන්නේ නැහැ කියලා තමයි ඔහු කියන්නේ හිතේ තියන් ආවේ. ඕන් පිංගතුනි මේ සසරට අභියෝග කරන අන්ධ බහල පෘථග්ජන බාලයන්ට අන්තිමට උරුම වෙන දායාදය. ඒක තමයි අන්තිමට උරුම වෙන්නේ. ඒක තමයි යථාර්ථය. පව්වලට අභියෝග කර කර සසරට අභියෝග කර කර කුසලයට පිටුපාගෙන පිනට පිටුපාගෙන ගමන් කරන මේ අඥාන බාලයන්ට සසරට පිං ඔත්තුනේ අන්තිමට ඉතුරු වෙන්නේ මොනෝක?
අදටත්ී හතර දෙනා පින්වතුනි තාමත් ලෝහකුඹ නිරේ පැහැිනවා. ඉතී භාග්‍යතුන් වහන්සේ රජතුමාට මෙනි මේ ගාතාව තමයි දේශනා කරේ. මෙනි මේක තමයි කතාව හැටියට දේශනා කරේ. මහරජ නුඹට එදා ඇහුණේ ඔන්න ඔය හඬවල් හතර. මහරජ ඒක නුඹට අනුතරක් නෙමෙයි. මහරජ මෙන්න මේක තමයි සසරේ තිබෙන භයානක බව කියලා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව ඒ විදිහට දේශනා කරනවා. බුදුරජාන් වහන්සේම දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දීගා ජාග රතෝ රත්ති දීගං සන්තස්ස යෝජනා. දීගෝ බාලාණං සංසාරෝ සද්ධම්මං අවිජානතං. දීගා ජාග රතෝ රත්ති නොනිදන්නාට රාත්‍රිය දිගයි. නිදිමරන්නාට රාත්‍රිය දිගයි. නිදාගන්න කෙනාට රාත්‍රිය දිග වෙන්නේ නැහැ. නිදිමරන්නාට රාත්‍රිය දිගයි. බලන්න සමහර කෙනෙක් නිදාගත්තම සමහරලාට අවදි වුණෙන් පස්සේදී සමහරලාට හිතෙනවා පොඩි වෙලාවක් වගේ නිදාගත්තේ කියලා. නිදාගන්න කෙනාට එහෙම හිතුණට නිදිමරන්නාට එහෙම නැහැ. ඔහුට රාත්‍රිය දිගයි. දීගං සන්තස්ස යෝජනා ගමනේ වෙහෙස ඇති කෙනාට යොදුන දුරයි. ඒ වගේ දීගෝ බාලාණං සංසාරෝ සද්ධම්මං අවිජානතං. සසර පිළිබඳව නොදන්න බාලයට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති ධර්ම ශ්‍රවණයට අකමැති ධර්මයේ නොදන්න අඥාණයට සංසාරේ දිගයි. ධර්මයේ නොදන්න අඥාණයට සංසාරේ දිගයි. මේක තමයි පින්වතුනි මේ බාලයාගේ සැබෑ යථාර්ථය. මං ඒක අර කලිනුත් මතක් කළේ. පින්වතුනි බලන්න සමහර වෙලාවට මේ සසර පිළිබඳ අවබෝධයක් නැතුව පිනට ගරහාගෙන පවට අභියෝග කර කර කොච්චරනම් මිනිසු මේ සමාජ ජීවත් වෙනවද? පින්වතුනි මේ බුදුදහම කියලා කියන්නේ නිර්මාණවාදයක්වත් මැවුම්කාරයක්වත් නෙවෙයි. මේක මැවීමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මේ සංසාරය ගමන් කරන විදිය සසර පිළිබඳව ස්වභාව දහම පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන තැන. දිවි ලෝක බුදුහාමුදුරු නිර්මාණය කරපු එකක් නෙවෙයි. අපායවල් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ නිර්මාණය කරපු එකක් නෙවෙයි. පිම්පව් කියන්නේ භාග්‍යතුන් වහන්සේ නිර්මාණය කරපු එකක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥාණින් මේක අවබෝධ කරගත්තා. ඒකයි මේ සම්මා සම්බුද්ධත්වයේ තිබෙන විශේෂත්වය. උනාසේ සර්වඥතා ඥාණින් මේක අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ අන්‍ය සත්‍යයන්ට මේක දේශනා කරා. උන්වහන්සේ මේකෙ මිදිලා මේ මෝහාන්ධකාරයෙන් මිදිලා උන්වහන්සේ මේ සසරෙන් එතර වෙලා තවත් විශාල සත්‍ය පිරිසක් මේ සංසාරයෙන් එතර කෙරෙව්වා. ඒක තමයි භාගතුන් වහන්සේ නමක් තිබෙන විශේෂත්වය. නමුත් මෙවැනි කාල එන්නේ පින්වත්නි අති දුර්ලභව. ඊළඟට 15 වෙනි මෛත්‍රී භාගතුන් වහන්සේ. පින්වත් අපේ පරිවාර ග්‍රන්ථවලට අනුව නැවත භාගතුන් වහන්සේ නමක් ආයිමත් 15 වෙන්නේ තවත් මහා කල්ප අසංඛ්‍යක් කියතන. මහා කල්ප අසංඛ්‍යක්. ඒ කියන්නේ එක මහා කල්පයක් කියලා කියන්නේ අන්තර කල්ප 256ක් තියෙනවා. අන්තර කල්පයක් කියලා කියන්නේ මනුෂ්‍ය වර්ෂ වලින් කියනවා නම් 86,40,000 කින් ඉලක්කම 1,140ක් කියන අසංඛ්‍යකින් ඉලක්කමින් වැඩි කරන්න ඕනේ. ඒතර එක අන්තර කල්පයක තියෙන මනුෂ්‍ය වර්ෂ ගන්න ලැබෙනවා. එවැනි අන්තර කල්ප 256ක් තියෙන එක මහා කල්පයකට. ඒතර බලන්න මහා කල්පයකට කොච්චර මනුෂ්‍ය වර්ෂ තියෙනවද කියලා. මේව ගණන් හදලා අපිට තීරුම් කරගන්න බැහැ. තාම දුෂ්කරයි. එවැනි මහා කල්ප පින්වතුනි 1,140ක් යනවා ආයමත් බුදු කෙනෙක් පහළ වෙන්නේ. මෛත්‍රී භාගතුන් වහන්සේගෙන් පස්සේදී. ඉතින් ඒ තරම් දීර්ඝ කාලයක් ඔබත් මමත් මේ සංසාරේ ඇවිදින්න වෙනවා. හරියට මේක අවබෝධ කරගත්තේ නැති වුණොත් මේ වෙලාවේ මේක වීරිය වඩලා මේකෙන් ගැලවුණේ නැති වුණොත් උන් ඔය භයානක සංසාර ගමනට වැටෙනවා. අඩුම තරමේ මේ ජීවිතේ හරියට පින් කරලා කුසලයේවත් වඩාගත්තේ නැති වුණොත් අකුසලයෙන් මිදෙන්න වෑයම් කරගත්තේ නැති වුණොත්
ඔය කෙලවරක් නැතුව යන්න තියෙන සසර ගමනේ අපට යන්න වෙනවා. ඒ නිසා අපේ පින්වත් පිරිස සසරට අභියෝග කරලා සසරේ දුක් විඳින සත්‍යයක් බවට පත් වෙන්න එපා. කර්ම වලට අභියෝග කරලා මේ සංසාරේ තවත් දුක් විඳින සත්‍යයක් බවට පත් වෙන්න එපා. ඒ නිසා සසර පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන පින්වතුනි පුළුවන් තරම් මේ සසරෙන් මිදෙන්නට වෑයම් කරන්න. ඒකට අපි පින්වතුන් හොඳට ධර්මයේ කියවන්න. මොකද බාගතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ දුක් විඳින්න තියෙන එහෙම දහමක් නෙමෙයි. එහෙනම් කවුරුවත් පින්වතුනි බුදුරජාන් වහන්සේගේ කාලේ මහාන වෙලා මේ ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරනකොට කියන්නේ නැහනේ මේක සැපයි සැපයි කියලා. අහෝ සැපයි කියලා කියන්නේ නැහනේ. බාගතුන් වහන්සේගේ සරණ ගියපු අනේපිඩු සිටුතුමා විශාකා උපාසිකාව මේ කවුරුවත් දුක් විඳින්නේ නැහැ. ඒකින් කියන්නේ නැහැ මේ පංචකාමී පිනවන එකයි බුදුදහමෙන් උගන්වන්නේ කියලා. නැහැ. ඉන්න තැන ඉඳලා නිවනට යන දහමක් තමයි මේ බුදුදහම කියලා කියන්නේ. ඉන්න තැන ඉඳලා නිවනට යන දහම. තමන් ඉන්නේ කොතනද එතන ඉඳලා පින්වතුනි මේ නිවන් මාර්ගයට යන්න පුළුවන්. ඒක බාගතුන් වහන්සේ හරි අපූර්වට දේශනා කරලා තියෙනවා. බුදුන් සරණ ගියපු බාගතුන් වහන්සේව හරියට අවබෝධ කරගත්තු බුද්ධ ශ්‍රාවකයා පින්වතුනි කලකිරීමකින් මේ ජීවිතය ගත කරන්නේ නැහැ. ධර්මය දන්න ධර්ම ශ්‍රවණය කරපු බහුශ්‍රුත ධම්මදර කෙනා කිසි වෙලාවක මේ සසරේ ප්‍රශ්නත් එක්ක ගැටිලා කවදාවත් කලකිරීමක් ඇති කරගන්නේ නැහැ. කලකිරීමක් ඇති වෙනවා කියලා කියන්නේ ඔහුට ධර්මයේ පිළිබඳ තියෙන අවබෝධය අඩුයි. පින්වතුනි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන කලකිරීමනේ නෙමෙයිනේ. මේ සසරේ ප්‍රශ්න වලට පිළිතුරු තමයි භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. අරයා මට ගැහුවා, අරයා මට බැන්නා, අරයා මට මෙහෙම කළා, මම මේ තත්ත්වයට පත් වුණා, මං අද දුක් විඳිනවා. මේ ඔක්කොටම හේතු හරියට අවබෝධ කරගත්තම පින්වතුනි මේ ප්‍රශ්නත් එක්ක අපි ගැටෙන්නේ. ඇත්තටම අපිට මේ තියෙන ලෞකික ප්‍රශ්න නෙවෙයි අපට සැබෑ ප්‍රශ්න. අපට සැබෑ ප්‍රශ්න තියෙන්නේ සසරත් එක්ක. සසරේ ප්‍රශ්න තමයි සැබෑම ප්‍රශ්නය. ඒ නිසා අපි මෙන්න මේක හරියට අවබෝධ කරගන්න නම් හොඳට ධර්ම ශ්‍රවණය කරන්න. ඒ ධර්මය අවබෝධ කරගෙන අපේ පින්වතුන් පුළුවන් තරම් පින්වතුනි මේ සසරින් නික්මෙන්නට වෑයම් කරන්න. අකුසලින් හිත මුදව ගන්න. පංචශීල ප්‍රතිපදාවට පිවිසෙන්න. අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම පන්සිල් පද පහ හරියට රකින්නවා. මෙනෙහි කරන්න. මම සිල් පද පහෙන් දැන් කොයිතරම් ප්‍රමාණයක් රකින්නවද? ඔබ පන්සිල් පද පහවත් නැතිව ඉන්න කෙනෙක් නම් ඔබ ඔබේ මරණය පිළිබඳ බියක් ඇති කරගන්න. කොයි යම්මෝ වේලාවකදී හෝ මරණයට පත් වුණොත් ඔබ ඊළඟ භවය ඉතාම භයානක දුක් ජීවිතයක් බවට පත් වෙයි. එහෙනම් අද විඳින දුකට වඩා ඒ විඳින දුක පින්වතුනි ඉතාම භයානකයි. අද මේ කටුවක් කැණෙනකොට කුඩා පිහි තලයකින් කැපෙන තලයකින් මේ ශරීරය කැපෙනකොට ඒ දැනෙන වේදනාව, ගිනි පුපුරකට මේ ශරීරයේ පිළිස්සෙනකොට දැනෙන වේදනාව කොයි වගේද කියලා හිතන්නේ. අමාරුයි ඒක දරාගන්න. උණු වතුර ටිකක් ඇඟට වැටෙනකොට ඇඟිල්ලක් දැම්මත් කොච්චර අමාරුද කියලා බලන්න. ජීවිත කාලෙම අවුරුදු ලක්ෂ කෝටි ගාණක් ඔය වගේ එකක් ඇතුළක, ඔය වගේ උණු හැලියක් ඇතුළක, ඔය වගේ ගිනි ගොඩක් ඇතුළක, ඔය වගේ උල් හැම තැනින්ම ඇනි, ඔය වගේ තල හැම පැත්තකින්ම කැපි කැපි ජීවිත ලක්ෂ කෝටි බිලියන ගණනක් ජීවත් වෙන්න වුණොත් මොන වගේ දුකක් වේද කියලා හිතන්න. අන්න එහෙම සසරක් පින් උතුණ අපි මේ ගමන් කරන්නේ. එහෙම සසරකයි අපි මේ ඇවිදින්නේ. ඒ නිසා මේක අවබෝධ කරගෙන අපේ පින් උතුණ මේ වෙලාවේ කොහොම හරි සිල්පද ටිකවත් රැකගන්න වෑයම් කරන්න. අදිෂ්ඨානයක් ඇති කරගන්න මම පන්සිල් පද පහ රකින්නවා. පන්සිල් පද පහ රකින්නවා. ජීවිතේ මොන දුකක් ආවත් මම පන්සිල් පද පහ කඩන්නේ නේ. මම මේක හරියට ආරක්ෂා කරනවා කියලා තමන් පුළුවන් තරම් තමන්ගේ සීලය පිරිසුදු කරගන්න බලන්න. තිසරණ කිරි ශ්‍රද්ධාවක් ඇති කරගන්න. එහෙම ජීවිතයක් ඇති කරගන්න අද මේ උතුම් සදහම් දේශනාව පින්වත් හැම කෙනාගේම ජීවිතවලට උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා.
හොඳේ එමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව මේ විදියට දේශනා කළා අද මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන පින්වතුන්ට අපි පින් අනුමෝදන් කරනවා මීරිගම පදිංචි සීසී ධම්මිකා කුමාර මෙණවියයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ බලාපොරොත්තු වෙන මේ මාස 10 වන දින ජන්මදිනයේ යෙදීම නිමිත්තෙන් එතුමිට ආශිර්වාදේ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ මේ මාස 10 වන දිනට උපන් දිනයේ යෙදීම නිමිත්තෙන් තමයි අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ විශේෂයෙන්ම 2019 පළවෙනි මාසේ 9 වන දින මිය ගිය තම ආදරණීය මෑණියන්ටත් මේ උතුම් දේශනාවේ ආනුභාවෙන් කුසලී ආනුභාවෙන් අභවිස්ථානෙක ඇතනම් මිදී සුගතියටපත් වේවා සුගති සම්පත් ලබා ඇතනම් ඒ සුගති සම්පත් තව තවත් වඩා වර්ධනය කරගනිත්වා ඒ වගේම සසර දුකින් මිදීමට මේ උතුම් පින මහෝපකාරී වේවා කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම 2007 6 වෙනි මාසේ 25 වන දින මිය ගිය SA පියදාස ආදරණීය පියාණන්ටත් ඇතුළු කොට මිය පරලෝගියපු සංසාරගත සියලු මීගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා හැම දිනාම පින් අනුමෝදන් වේවා හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා පින් අනුමෝදන් කරනවා ඒ වගේම අපවත්ී වදාළ වේවැල්දෙනී මේදාලංකාර නායක මාහිමි පාණන් වහන්සේ ප්‍රධාන අපවත්ී වදාළ සිළු මහා සංඝරත්නියටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා මා ඇතුළු සීලු ගිහි පැවිදි උතුමන් වහන්සේලාටද සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර දුකින් මිදීමට මේ පින පාරමී ධර්මයක්ම වේවා කියලා පින් අනුමෝදන් කරන්නත් එතුමිය බලාපොරොත්තු වෙනවා එහෙමනම් මේ මාස 10 වන දින උපන් දිනයේ සැමරූ මීරිගම පදිංචි සීසී ධම්මිකා කුමාර මෙණවියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම සරප්‍රකාරෙම සාර්ථකමත් වේවා මෙලව ජීවිත සුවපත් වේවා පරලොව ජීවිත සුවපත් වේවා නිවන් දකින ජාති දක්වාම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා නිවන් දකින ජාති දක්වාම ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබේවා සුළු මොහොතකටවත් මිත්‍යා දෘෂ්ටික නොවි සම්මා දිට්ඨික ජීවිතම ලැබේවා නිවන් දකින ජාති දක්වාම කැමැති කැමැති තාග් දේ නිදුකින් ලැබේවා කැමැති කැමැති තාග් දේ නිදුකින් පරිහරණය කරන ලැබේවා කැමැති කැමැති තාග් දේ නිදුකින් දන් දෙන ලැබේවා අවසානයේ එතුමිය ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරලා ආශිර්වාදේ කරමු අවසානයේ ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං